ආසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මලුව සුබෝදැසනක් තෙරුවන් සරණයි සිරසේ FM පන්සිල් මලුවේදී මේ උතුම් දහම් සාකච්ඡාව ඔබ කෙරෙහි ඉමහත් කරුණාවෙන් ඉදිරියට ගෙන යාමට ගෞරවනීය ස්වාමින් වහන්සේව හද පිරිබැතියෙන් අපි පිළිගනිමු ඉතාමත් ගෞරවයෙන් ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේකින් මුලින්ම විමසන්නටය කියලා කල්පනා කළේ කොයිතරම් පින්දහම් කළ අයෙකුගේ වුණත් අවසාන මොහොත වෙනස් කරන්න එම පුද්ගලයාගේ ඥාතීන් වන මියගිය ප්‍රේතීන්ට භූතීන්ට හැකියාවක් තියනවද ස්වාමින් වහන්ස මෙහෙමයි නෝනා එහෙම නැහැ කියලා අපිට කියන්න බෑ තේරෙන්නේ දැන් අපි කියමු සමහර පවුල් තිනවා ඒ පවුල් පාරම්පරික වේ ඉඩකඩම් දීපලවල පරම්පරාවෙන් එන ප්‍රේත රැල්ල ඉන්නවා පරම්පරාවෙන් තමයි ප්‍රේතය 50 60 70 80 වෙන ප්‍රේත රැල්ලුත් ඉන්නවා ඉතින් ඒගොල්ල පරම්පරාවෙන් පරම්පරාවට මේවා උපාදානය කරගෙන ඒගොල්ල මැරලා තේරෙන්නේ ඉතින් එහෙම මැරලා ඒගොල්ල උපාදානය කරගෙන ඉද්දි දැන් අලුතෙන් ඉන්න දුව පුතා එහෙම නැත්නම් අම්මා තාත්තා ඉන්නවනේ ඉඩමේ ඉතින් ඒගොල්ලෝ මැරෙන වෙලාවට ඒගොල්ලන්ගේ ඉස්සරහා මේගොල්ලෝ වෙලා පෙනී හිටින අවස්ථා තියෙනවා මොකද දැන් මැරෙන කෙනා සීලෙන් දුර්වල නම් සද්ධාවෙන් දුර්වල නම් එයා ගැටෙන හිතෙන් තමයි මැරෙන්නේ ඉතින් එහෙම වෙලාවට ඒ ගැටෙන සිතෙන් මැරෙන වෙලාවට අර ප්‍රේතය ඇවිල්ලා අපි ඉස්සරහා පෙනී හිටිනවා නමුත් ඒ ප්‍රේතයා පෙනී හිටින්නේ අපේ අම්මා නැත්තම් තාත්තා ආච්චි නැත්තම් සීය වෙන්න පුළුවන් එතකොට ප්‍රේත ලෝකේ ඉපදුනාට පස්සේ නෝන මේ අපේ ස්වභාවයම තමයි ඉපදෙන්නේ මම් මැරිලා අපවත් වෙලා ප්‍රේත ලෝකේ ඉපදුනා කියමුකෝ එතකොට මේ මගේ ස්වභාවයම තමයි ආ ප්‍රේත ලෝකේ ඉපදෙන්නේ නම් ප්‍රේත ලෝකවලත් ප්‍රේත මේ හාමුදුරලත් ඉන්නවා ඉතින් ඒ ස්වභාවයම තමයි ඉපදෙන්නේ එතකොට දැන් අපි කියමු දැන් ඉඩ මේ දැන් පදිංචි කෙනා මැරෙනවා කියලා මැරෙන්න යනකොටම එයාගේ සීය ආයන්ට පේනවා සී ඇවිල්ලා එයා ඝන කරලා පෙන්නනවා එයාගේ රූපෙ මොකද මෙයා මානසිකව දුර්වලලානේ තියෙන්නේ එතකොට මගේ සීයේ කියලා උපාදානය කරන් අපිත් එතෙන්ම බහිනවා මොකද ප්‍රේත ලෝකේ ඉන්න කිසිම කෙනෙක් නෝනා එයා දුකක ඉන්නවා කියලා එයා දකින්නේ නැහැ එයාට තේරෙන්නේ නැහැ එයා දුකක ඉන්නේ කියලා එයා හිතන්නේ එතනයි සැප කියලා එයා සැපයක් කොට තමයි එතන උපාදානය කරගෙන ඉන්නේ ඉතින් එතන සැපයක් කොට උපාදානය කරගත්තට පස්සේ එයා ජීවත් වෙ ඉන්න අය එතෙන්ට ගන්නයි උත්සාහ ගන්නේ එතන භයානක මේ අනතුරක් අපේ ඉදිරියේ තියෙනවා ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම වෙලාවම සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙලා ජීවත් වෙන්න කියලා එතකොට මේ අමනුෂ්‍ය කොටස් පරාජය කරන්න පුළුවන් එකම හේතුවයි තියෙන්නේ සද්ධාවයි සීලය තුලින් මේ දෙකෙන් රැකගත්තොත් විතරයි අපිට මැරෙන වෙලාවේ අපිට චංචල නොවුණු හිතකින් මැරෙන්න පුළුවන් මොකද මැරෙනවා කියන කාරණය නෝන අපි hina වෙනවා කතා කරනවා වගේ ලේසි කාරණයක් නෙමෙයි මැරෙනවා කියලා ඕනෑම කෙනෙකුට දැනෙනවා මැරෙනවා කියලා නොදැනී මැරෙන්නේ නැහැ කෙනෙකුට එහෙම මැරෙන්න නම් අර තද නින්දෙදි ඒ වගේ අවස්ථාවකදී හැර නැත්තම් ඕනෑම කෙනෙකුට තමන් මැරෙනවායි කියන කාරණේ තේරෙනවා ඉතින් මැරෙනවා කියන කාරණේ තේරෙනකොට යා සද්ධාව තුල පරිපූර්ණ වෙලා හිටියේ නැත්තම් සීලයක් තුල ධර්මයේ තුල පරිපූර්ණ වෙලා හිටියේ නැත්තම් එයාට මැරෙන වෙලාවේ ගැටෙන හිතක් තමයි සකස් වෙන්නේ හිත හරිම වේගවත් නෝනා සිතුවිලි 100 ගානක් 1000 ගානක් ඇති වෙමින් නැති වෙමින් යනවා හිත චංචලයි මොකද බිය සකස් වෙනවා මරණ බිය මොකද යා මැරෙනවා කියන කාරණේ හිතුවේ නැහැ මැරෙනවා කියන කාරණේ හිතාගෙන හිටියේ නැහැ එතකොට යා මැරෙනවා කියලා දැනකොට ශරණයෙන් ඒක හිත සකස් වෙනකොට එයාගේ හිත මහා වේගවත් වෙනවා චංචල වෙනවා ඉතින් එක දිගට සිතුවිලි ගොඩාක් සකස් වෙනවා ඇති වෙමින් නැති වෙමින් සකස් වෙද්දී අවසාන චුතිසිතට අදාළව සකස් වෙන හිතට ප්‍රතිසන්දී යනවා ඉතින් එවැනි අවස්ථාවන් වලදී තමන් අර දුර්වල අවස්ථාවන්දී අර අමනුෂ්‍ය කොටස් ඇවිල්ලා පෙනී හිටින්න පුළුවන් ඒ අමනුෂ්‍ය කොටස් ඇවිල්ලා පෙනී හිටියොත් ඒ මොහොතේම අපි ආ උපාදානය කරගන්න ආච්චි සී අපි අඳුරන මූණක් නේ අපිට පේන්නේ ඇවිල්ලා. එතකොට මගේ සීයේ මගේ ආච්චියේ අම්මේ තාත්තේ කියන අපි උපාදානය කරා. එතකොට අපිත් ගිහිල්ලා එතනම බහිනවා. ඊට පස්සේ දැන් අපිත් අර රැළට එකතු වෙලා ආයිමත් එතන ජීවත් වෙනවා. ඉතින් ඒක තමයි නෝන එතන තියෙන භයානකභාවය. ඉතින් මේ භයානකභාවය බිඳ ගන්න නම් අපි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙන්න ඕන. මේ දෙකෙන් තමයි මේ අනතුරෙන් අපිව හැම වෙලාවම මුදවල දාන්නේ. එහෙම නැත්නම් කොතැනකවත් ප්‍රේතයා කියන කෙනා තමන් විඳින්නේ දුකක් කියන කාරණේ දකින්නේ. දැන් අපි කොහොම පිටකොටු හන්දිය ආචකම්ම කෙනෙක් ඉන්නවා. එයා දරුවෙක් තියාගෙන ඉන්නේ. එයා රැයට නිදාගන්නේ අර අගු පිළක. මොන හරි විසිකරන දෙයක් කන්නේ හිඟා කාලා ජීවත් වෙන්නේ. නමුත් කවුරු හරි සල්ලිකාර මහත්තෙක් ඇවිල්ලා කියනවා මේ දරුවා මට දෙන්න මං ඉහළ අධ්‍යාපනයක් ලැබලා මේ දරුවා හදා ගන්නම් කියලා. එයාම දෙනවද? නැහැ. එයාගේ අකුසලයට සාපේක්ෂව එයා දරුවා විඳින්නේ දුකක් කියලා දන්නේ නැහැ. දරුවා විඳින්න දුකක් කියලා දන්නේ නැහැ. ඒ වගේ ප්‍රේතයාගේ අකුසලයට සාපේක්ෂව ප්‍රේතයා විඳින්නේ දුකක් කියලා එයා දන්නේ නැහැ. එයා එතන සැපයක් කොට අල්ලන් ඉන්නේ. එයා සැපයක් කොට අල්ලන් ඉන්නකොට එයාගේ ඉතුරු ඥාතිනුත් එයා එතෙන්ට ගන්නයි උත්සාහ ගන්නේ. එතන අපිව ඒකේ මුදවලා දෙන්නේ සද්ධාවත් සීලයක් විසින්මයි. ඒ වගේම සමහරලාට සමහර අවස්ථාවන් ඉන්නවා
මේ ගෙදර කෙනායි එහා ගෙදර කෙනායි හැමදාම වැටමායිමට රණ්ඩු වෙනවා තේරෙනවා ඉඩමට රණ්ඩු වෙනවා මෙයා මේ මගේ ඉඩමෙන් අල්ලගත්ත මෙයා මගේ ඉඩමෙන් අල්ලගත්ත කියලා දැන් මුළු ජීවිතේම නඩු යනවා උසාවිය යනවා පොලිසිය යනවා රණ්ඩු වෙනවා ගහ ගන්නවා නඩු යනවා මෙහෙම කරලා දැන් එක කෙනෙක් මැරෙනවා මැරෙන වෙලාවේ අවසාන චුතිසිරට උපාදානය වෙන්නේ මොකද්ද අර මිනිස්සයත් එක තියෙන ද්වේෂය මේ මිනිස්සයා මැරෙන මොහොතේම දරුණු ප්‍රේතෙක් වෙලා අර වැට උඩම උපත්තිය ලබනවා එක්කෝ වැටේ එක්කෝ අර ඉඩමේ දැන් උපත්තිය ලබන ඉන්නවා හරි දරුණු රෞද්‍ර විදිහට තමයි ඒගොල්ලෝ උපත්තිය ලබන ද්වේෂයත් එක්කනේ මැරෙන්නේ ඉතින් එහෙම උපත්තිය ලබලා දැන් අනිත් ගෙදර මිනිස්සයා හිටිනවා දැන් ප්‍රශ්න ඉවරයි ඇයි අර මැරුණානේ දැන් ප්‍රශ්න ඉවරයි දැන් රණ්ඩු වෙන්න කෙනෙකුත් නැහැ මුකුත් කරන්න කෙනෙකුත් නැහැ දැන් ප්‍රශ්නේ හොම්මම තියෙනවා නමුත් මෙහෙම දැන් ඉන්නකොට අපි කිව්ව දැන් අර මිනිස්සයා තව අවුරුදු 25ක් ජීවත් වුණා කියලා අරයා අරයා මැරෙනකම් රැකගෙන ඉන්නවා අර රෞද්‍ර ප්‍රේතයා මෙයා අවසාන හුස්ම ඉලකම රැකගෙන ඉන්නවා ඉතින් මේ රැකගෙන ඉද්දී අවසානයේ අරයත් තව අපි කිව්ව අවුරුදු 25ක් විතර ජීවත් වෙලා මැරෙනවා කියලා මැරෙන වෙලාවට එක පාට අර ප්‍රේතය ඇවිල්ලා මෙයාගේ ඉස්සලා පෙනී හිටිනවා පෙනී හිටියාම අර අතීත ද්වේෂය සකස් වෙනවා අතීත ද්වේෂය සකස් වෙද්දිම එයත් ගිහිල්ලා අතනම උප්පත්තිය දැන් ප්‍රේත ලෝකේ ඉඳන් මේ දෙන්න මරා ගන්නවා දැන් මෙච්චර දවසක් මේ විදිහට පොලිසිය ගිහිල්ලා උසාවි ගිහිල්ලා මේව ගහ මරා ගත්තා වගේ දැන් අර ප්‍රේත ලෝකේ ඉඳගෙන මේ දෙන්න ගහ මරා ගන්නවා අපි මේ අනතුරෙන් මිදෙන්න නම් ඒකයි තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙන. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වුණ තැනදී ඒ වගේ අපිට චිත්තයක් සකස් වුණොත් රූපයක් දැක්කොත් අපි ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. ඊට වඩා අපි තුල බුදුගුණ සිහිපත් වෙනකොට සීලේ ශක්තිය මතු වෙනකොට අර බලවේග වලට අපි ඉස්සරහට එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එවැනි බලවේග ලෝකේ නිරතුරුවම තියෙනවා. මේ අපෙන් ඇස් දෙකට පේන ලෝකෙට වඩා නෝනා ඇහැට නොපෙනෙන ලෝකෙ විශාලයි. ඇස් දෙකට නොපෙනෙනා වූ പ്രേත ලෝකේ, යක්ෂ ලෝකේ, භූත ලෝකේ, තිරිසන් සත්තුන්ගේ භූත ලෝකේ, දෙවියන්, මහේශාක්‍ය, අල්පේශාක්‍ය, රුක් දෙවිවරු, භූමාතු දෙවිවරු මහා විශාල නොපෙනෙන ලෝකයක් තියෙනවා නෝනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගහක් ගත්තොත් ගහේ පොත්තට අධිගෘහිත දෙවි කෙනෙක් ඉන්නවා. ගහේ එළයට අධිගෘහිත දෙවි කෙනෙක් ඉන්නවා. ගහේ අරටුවට අධිගෘහිත ඒගොල්ල මේ ඉහළ දෙවිවරු නෙමෙයි සාමාන්‍ය බුම්මාට දෙවිවරු. ගහේ කොළයට අධිගෘහිත දෙවියෙක් ඉන්නවා. ගහේ මේ ගෙඩියට ඵලයට මුලට අධිගෘහිත දෙවියෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසාම නෝනා නොපෙනෙන ලෝකෙ හැරි විශාලයි. දැන් අපුගෙන් වඩු මහත්තෙක් ඉන්නවා කියලා. ඒ වඩු මහත්තයා නිරේතුරුවම අරටුව ගැන තමයි හිතන්නේ. ඕන තැනක ගියොත් ගහේ අරටුව හොයන්නේ. ඒතකොට මෙහෙමයි මැරෙන වෙලාවේ මොකද ඒගොල්ල ජීවිත කාලයක්ම වැඩි වේකනේ නෝනා. සීලෙනුත් පරිපූර්ණ නැත්නම් සද්ධර්මෙනුත් පරිපූර්ණ නැත්නම් සද්ධාවෙනුත් පරිපූර්ණ නැත්නම් මැරෙන වෙලාවෙත් අර ගහේ අරටුවමයි උපාදානය කරගන්නේ. එහෙම්මම ගිහිල්ලා අර අරටුවට අධිගෘහිත දෙවියෙක් වෙලා උප්පත්තිය ලබනවා කියන. නමුත් එන දෙවියෙක් වෙන නම් පිනකුත් තියෙන්න ඕනේ. නමුත් ඊට පස්සේ අර ගහේ අරටුව මගේ කරගෙන යන ජීවත් වෙනවා. මේගොල්ලෝ මේ ප්‍රාථමික දෙවිවරු. අපි කියමු යමෙක් හැමදාම කැලේට යනවා සමහරව ගස්වල මුල් හොයාගෙන බෙහෙත් හොයාගෙන පොතු හොයාගෙන ගෙඩි හොයාගෙන නේද? එහෙම ජීවිකාව ගත කරගෙන ඉන්නවනේ. මැරෙන වෙලාවේ මේවා කෙරේ උපාදානයේ සකස් වුණොත් නෝනා එයා මුලට අධිගෘහිත දෙවියෙක් වෙලා ඉපදෙනවා. නැත්තම් පොත්තට අධිගෘහිත දෙවියෙක් වෙලා ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒ නිසා නොපෙනෙනා වූ ලෝකේ නෝනා අපිට පෙනෙනා වූ ලෝකයට වඩා හරිම සංකීර්ණයි. දෙක මහත්ෙක් ජීවත් වුණා. ඒ මහත්යා මල් බවන්න හරිම කැමතියි. ඒ මල්ම තමයි යා පිනක් කරන්නේ සීලයක් සමාදන් වෙන්නේ මුකුත් නැහැ. ගහකොළට තමයි යා ආදරේ. ඉතින් මෙයා මෙහෙම කළා මල්ම වවමින් වවමින් ජීවත් වෙලා මෙයා මැරෙනවා. මරණාට පස්සේ අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තිනවා මේ මැරිච්ච මහත්යා කොහෙද ඉපදුනේ කියලා. එතකොට යා ඒ වත්තේම තියෙන ඩාස්පෙතියමලක පුංචි දෙවියෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. ඩාස්පෙතියා ගහේ ඩාස්පෙතියමලක කහපාට පුංචි දෙවියෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. නොපෙනෙනා වූ ලෝකේ හරිම සංකීර්ණයි. ඒ ලෝකයේත් එක්ක අපිට ගනුදෙනු කළ කවදාකවත් බේරෙන්නේ බෑ. ඒ නිසා අපිට තියෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පරිපූර්ණ වෙලා සීලයෙන් පරිපූර්ණ වෙලා මේ බලවේග පරාජය කරන්නයි තියෙන්නේ. එහෙම නැතුව වෙන කාරණයකින් අපිට මේකෙන් ගැලවෙන්න බෑ නෝනා. ස්වාමීන් වහන්සේ රට ජාතිය වෙනුවෙන් මිනිස්සු ඝාතනය කරන්නට සිදුවන පුද්ගලයෙකුගේ ඊළඟ ප්‍රතිසන්දිය පිළිබඳව කියන්නට පුළුවන් කුමක්ද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් මේ උත්තරය මතභේදාත්මක උත්තරයක් වෙන්න පුළුවන්. නමුත් මතභේදයක් උනාද නැද්ද කියන කාරණේ මට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපි දේශනා කරනවා. රට ජාතිය උදෙසා එහෙම නැත්නම් ආගම උදෙසා එහෙම නැත්නම් දේශය ආගම රට ජාතිය මේ මොනවා උදෙසා ද්වේෂය සකස් කරගත්තත් ඒක ද්වේෂයමයි නෝනා. ඒ නිසා ද්වේෂයට අදාළවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තුවක්කු අතරගත කඩු අතරගත දුනුහී අතරගත අය යුද්ධ කරන්න ගිහිල්ලා මැරුණොත් ඒ අය මැරිලා යන නිරේ නමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවැනි නිරයක් තියෙනවා. ඒ නිසා ද්වේෂයෙන් අපි අවසාන චුතිසිත සකස් වුණා නම් ද්වේෂයට අදාළයි ප්‍රතිසන්දි ලබන්නේ. ඒක රට ජාතිය උදෙසාද එහෙම නැත්නම් කොහොමද කියන කාරණේ තේරුමක් නැහැ. අපේ කැපකරුවෙක් හිටියා. ඒ කැපකරුව ඇවිල්ලා මහත් ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ, "එයා හාමුදුරන්ට හරි ආදරේ." ඉතින් හාමුදුරන්ට ආදරේ නිසා මෙයා ගිහි අයත් එක්ක කේන්ති ගන්නවා. දැන් එයා ඔය ඈත දුෂ්කර පළාතක ඉන්නේ. ඉතින් ඒ කුටි වලට හාමුදුර ආපුවම මෙයා තමයි පාරට ගෙනල්ලා බස් එකනක් ගන්නෙ. ඉතින් බස් හුඟා දුර්වලයි ඒ පැත්තේ. ඉතින් එන වාහනයකට අත දානවා. ඉතින් අත දාලා වාහනේ නතර කළේ නැත්නම් හොඳටම මෙයා බයිනවා. තනියම බයිනවා ඉතින්. ඉතින් එහෙමම බැන බැන මෙයා හා ස්වාමින් වහන්සේලාගේ යහපත උදෙසා අප්‍රමාණව කේන්ති සකස් කර ගන්නවනවා. ඉතින් දැන් ඇත්ත වශයෙන්ම මෙයා මේක හරිම දක්ෂභාවයක් කියලා හිතන්නේ. එයා හිතන්නේ මම හාමුදුරුවෝ නිසායි කේන්ති සකස් කරගන්නේ. එනිසා ඒක යාට පිනක් කියලා. එයා එහෙමයි හිතන්නේ. ඒ දැන් මේ ස්වාමීන් වහන්සේගේ යහපත උදෙසා නේ යා කේන්ති ගන්නෙ. එතකොට එයා හිතන්නේ ඒක යාට පිනක් කියලා. නමුත් ස්වාමින් වහන්සේලා උදෙසා වූ ස්වාමින් වහන්සේලාට යහපත කරන්න ගිහිල්ලෝ එයා ද්වේෂයක් සකස් කරගන්නවා නම් ඒක ද්වේෂෙමයි නෝනා. ඒ ද්වේෂයට අදාළ විපාකය එයාට උරුමයි. ස්වාමින් වහන්සේලා උදෙසා කළා කියන කාරණයක් අදාළ නැහැ. එනිසා කොතනදි හෝ රට ජාතිය උදෙසා හෝ නොවනා අපි ද්වේෂය සකස් කර ගන්නවා නම් තුවක්කුවක්පත් වෙන්න නම් ද්වේෂය තියෙන්න ඕනේ. ඒ පලි ගැනීම මරා ගැනීම විනාශ කිරීම කියන කාරණා සකස් වෙන්න ඕනේ. ඉතින් ඊට අදාළව තමයි චුස්සිත සකස් වෙන්නේ නෝ. දැන් එහෙම කියද්දී කෙනෙක් කියන්න පුළුවන් දුටුගැමුණු රජුරෝ මෙච්චර යුද්ධ කළා කොහොමද දිව්‍යතලයක ඉපදුනේ කියලා. නමුත් දුටුගැමුණු රජුරෝ කියන්නේ නෝනා එයාගේ එක පැත්තක්. එයාගේ පටු වෙන වෙන බලාපොරොත්තු තිබ්බේ නැහැ. අවංකවම රට අවංකවම ජාති අවංකව ආගම කියන බලාපොරොත්තු එයාට තිබ්බේ. ඒක එකක්. දෙවනි කාරණේ දුටුගැමුණු රජුරු කියන්නේ අප්‍රමාණ විහෙර විහාරයන් හදපු රජ කෙනෙක්. ඒ වගේම එදා යුගයේ රහතන් වහන්සේලා දසදහස් ගානකට දන්පැන් පූජා කරපු රජ කෙනෙක්. ඒ නිසා එයාගේ පිටිපස්සේ ශක්තිමත් කුසල් තිබ්බන උනා. ඉතින් ඒ නිසා එයා මැරෙන වෙලාවේ අර ප්‍රාණඝාතයට අදාළ චිත්තයක් නෙමෙයි සකස්ුනේ. අර වගේ ශක්තිමත් කුසලයක් තමයි යාට මරණ වෙලාවේ උපාදානයට ආවේ. ඒ ශක්තිමත් කුසලයට අදාළව යා ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා උප්පත්තිය ලැබුවා. නමුත් ඒ අද කාලේ එහෙම වෙන්න බැහැ නෝනා. මොකද ඒ වගේ කුසල් සම්පත් තියන අය අද අඩුයි. අද රහතන් වහන්සේලාට දන් දෙන්නේ එහෙම නැත්නම් ওই වගේ මේ කිසිම බාහිර මේ අරමුණකින් තොරව බෙහෙර විහාර හදන්න ওই නිකත්වයකට අපි යන්නේ නැහැ. ඒ නිසා මේ කුසල් ශක්තිය අඩු නිසා අද නෝනා අපිට එවැනි ශක්තිය මතු කරලා ගන්න බැහැ. නමුත් ආරක්ෂක හමුදාවෙන්ගේ කටයුතු කළා. යුද්ධයේ හේතුවෙන් හෝ සාමාන්‍ය හේතු නිසා මැරිලා දිව්‍යාත්ම ලැබපු අයත් ඉන්නවා නෝන. මොකද ඒගොල්ලෝ හුඟක් වෙලාවට හමුදා සේවයේ වගේම ආගමික කටයුතු වලටත් මුල් තැන දීලා කටයුතු කරපු අය. හමුදා සේවයත් එයා ගොඩාක් කරුණාවෙන් මෛත්‍රියෙන් සිද්ධ කරපු අය. නමුත් එවැනි අය මැරිලා දෙවිවරු වෙලා ඉපදිච්ච අවස්ථා තියෙනවා නෝන. ඒ වගේමයි එවැනි අය මැරලා සර්ප කුලෙ ඉපදිච්ච අවස්ථා තියෙනවා. මොකද සර්ප කුලය කියන්නේ ද්වේෂයට අදාළව ඉපදෙන තැනක් තමයි. ඒ නිසා එවැනි අය මැරලා එවැනි කුලවලත් ඉපදිලා තියෙනවා. දිව්‍ය කුලවලත් ඉපදිලා තියෙනවා. ඒක තීරණය වෙන්නේ අවසාන සකස් වෙන චුතිසිතට අදාළව වෙනවා. චුතිසිත අවසාන සකස් වෙද්දී ඒක දක්ෂභාවයෙන් නිවැරදි ආකාරයෙන් සකස් කරගන්න නම් එතනදිත් නෝනා අපි සද්ධාව තුල සීලය තුල ශක්තිමත් වෙලා ඉන්න වෙනවා. ඉතින් ඒ දෙයන් ශක්තිමත් වුණොත් මොකක් හෝ හේතුවක් නිසා අවසාන චිත ශක්තිමත් කරගන්න හැකියාව තියෙනවා. ඒත් නුන යුද්ධයකදී නම් මට නම් හිතන්න බෑ ඒක වෙයි කියලා. යුද භූමියකදී වෙන මරණයකදී හැම වෙලාවම ද්වේෂයත් එක්කයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. මොකද තමාගේ ජීවිත ආරක්ෂාව උදෙසා ඒ විලාව යාට ද්වේෂයත් එක්ක කටයුතු කරන්න වෙනවා. එහෙම නැතුව හමුදාවේ එක්කෙනා නිවාඩුවට ගෙදර ගිහිල්ලා ඉද්දී එහෙම නැත්නම් පෙන්ෂන් ගිහිල්ලා ඉද්දී මැරෙන අවස්ථාවේදී ඒ තත්ත්වය වෙනස්. නමුත් යුද භූමියේදී හුඟක් වෙලාවට ද්වේෂය කියන කාරණේ මතුවලා ඉනවනවා. ද්වේෂයේ යුද බිමේදී මතුණක් කොතන මතුණක් අර මං කිව්වේ ස්වාමින් වහන්සේලා නිසා අපි ඒගොල්ලන්ගේ යහපදුස අපි ද්වේෂය සකස් කරගත්තා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෙනී හිටින වෙන කෙනෙක් එක්ක අපි ද්වේෂය සකස් කරගත්තා. ද්වේෂය ද්වේෂයමයි. ඊට අදාළව තමයි ඊළඟ ප්‍රතිසන්දි සකස් කරගන්නේ. නැවතත් මා ගරු ස්වාමින් වහන්සේගෙන් විමසනවා මේ ගැටලුව. මේ මනුෂ්‍ය ලෝකය සුගති භූමියක් හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ගරු ස්වාමින් වහන්සේ. නමුත් ඊටාම දුස්සීල පුද්ගලයන් මනුෂ්‍යයන් ලෙස උත්පත්ති ලැබීම වැඩි වෙලා යයි කියන කාරණය අපිට හැඟෙනවා. ඒ හැඟීම නිවැරදිද ස්වාමින් වහන්සේ? බුදුරයන් වහන්සේගේ ධර්මයේ තුල අනාගතයේදී ජනගහනය වේගෙන් වැඩි වෙනවා නෝනා. තේරෙනවද? ජනගහනය අඩු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කොච්චර යුද්ධ තිබ්බත් කොච්චර ස්වභාවික විපත් තිබ්බත් ජනගහනය අඩුවක් අනාගත ලෝකේ වෙන්නේ නැහැ.
ඒ වැඩි වෙන්නා වූ ජනගහනය තුල නොවන කාන්තා ජනගහනය වැඩි වෙනවා. ඒක ධර්මතාවයක්. මොකද කාන්තා ජනගහනය වැඩි වෙනවා කියන්නේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා යමෙක් කාන්තාවක් බවට පත් වෙන්නේ එයා කවදා හරි සංසාරයේ කළා වූ කාමයේ වර්ධවා හැසිරීමක් නිසායි කියලා. ඒක හේතුඵල ධර්මයක්. තේරුණාද? එනිසා මමත් සංසාරයේ අප්‍රමාණ ස්ත්‍රීත්වය ලැබලා ඉන්න ඇති. නමුත් මේ මම ස්ත්‍රීත්වය ලැබුවේ කවදා හරි කාමයේ වර්ධවා හැසිරීම නිසා. තිරිසන් ලෝකෙකෙ ඉපදුනා ස්ත්‍රීත්වය තමයි යා ලබන්නේ නෝන. එහෙනම් වර්තමානයේ ඊටමත් සිල්පද පහෙන් බරපතල ආකාරයෙන් බිඳෙන සිල්පදයක් තමයි කාමයේ වර්ධවා හැසිරීම. මේ කාමයේ වර්ධවා හැසිරීමේ සිල්පදය බිඳීමේ වේගවත්භාවයේ වැඩි වෙන්න ලෝකයේ ස්ත්‍රී ජනගහනය වැඩි වෙනවා. ඒ නිසා අනාගතයේදී ජනගහනය වේගෙන් ඉහළ යනවා. ඒ වේගයෙන් ඉහළ යන ජනගහනයේදී ස්ත්‍රී ජනගහනය වැඩි. හේතුඵල ධර්මය නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව විග්‍රහ කරලා ගෙන්නන්නේ. කොහොමද ජනගහනය වැඩි වෙනවායි කියන කාරණේ අපි දකිද්දී නෝන මිනිස්සයා දුස්සීල වෙන්න දුස්සීල වෙන්න. මිනිස්සයා දුස්සීල වෙන්න දුස්සීල වෙන්න මිනිස්සයා තිරිසන් සතාත් එක්ක තියෙන සම්බන්ධ වැඩි වෙනවා. තේරුණාද? ප්‍රේතයන් භූතයන් යක්ෂයන් එක්ක තියෙන සම්බන්ධ වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන මේ මිනිස් ජීවිතයක් ලැබීම මේ කන කැස් බෑවෙක් වියසුදුරෙන් අහස බලනවා වගේ කියලා. මුහුදේ ඉන්නවා එක හැප්පේන කැස්බෑවෙක්. මේ මුහුද ගොඩ ගලලා මේ ගොඩ බිම තියෙන අර වියගසක් මුහුදට ගලාගෙන ගිහිල්ලා අර කන කැස්බෑවා කාලයකට වතාවක් අහස බලනකොට අර විය සිදුරෙන් එහාට ආස පේනෙන්න ඕන. ඒක කියන්නේ බරපතලම ඉලක්කයක් නෝන ඒක. තේරෙන අපහසු ඉලක්කයක්. ඒ කියන්නේ මේ කන කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ කියලා මේ බරපතල ඉලක්කේ බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇමරිකාවේ මහත්ෙක් වෙන්න නෙමෙයි. එහෙම නැත්නම් ජපානයේ එහෙම නැත්නම් වෙන රටකම කෙනෙක් වෙන්න නෙමෙයි. මේ බුද්ධෝත්පාද කාලෙක බෞද්ධෙක් වීම නෝන. මේ බුද්ධෝත්පාද කාලෙක බෞද්ධෙක් වීමයි කන කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා කියන ඉලක්කය සපුරගත්ත කෙනෙක් වෙන්නේ. එහෙම නැත්නම් වෙන රටක ඉන්න අබෞද්ධ කෙනෙක් මිත්‍යා දෘෂ්ටික භාවයට පත්ව කෙනෙක් මේ ඉලක්කය සපුරගත්ත කෙනෙක් වෙන්නේ නැහැ. එහෙනම් ඒසා දුර්ලභ ඉලක්කයක් තමයි මේ බෞද්ධයා කියන කෙනා ලබල තියෙන. දේන එතන තමයි කනකැස්බෑවෙක් අහස වියසුදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ උපතක් කියලා කියන්නේ. එතකොට මේ දුර්ලභ භාවය ලැබෙන්නේ නෝනා මනුෂ්‍යයා සීලය තුල පරිපූර්ණ වෙන ප්‍රමාණයටයි. සද්ධාව තුල සීලය තුන පරිපූර්ණ වෙන වෙලාවටයි. නමුත් මනුෂ්‍යයාගේ සද්ධාවෙන් සීලයෙන් පිරිහෙන්න 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 ඒ මනුෂ්‍යයාගේ තියෙන දුර්ලභ ස්වභාවය අහිමි වෙලා යනවා. සද්ධාවෙන් පිරිහෙන්න පිරිහෙන්න සීලෙන් පිරිහෙන්න පිරිහෙන්න. ඒතකොට මනුෂ්‍යයා සද්ධාවෙන් පිරිහෙන්න පිරිහෙන්න සීලෙන් පිරිහෙන්න පිරිහෙන්න මොකද වෙන්නේ? මනුෂ්‍යයා නිරේතුරුවම තිරිසන් සතුන් එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි වෙනවා. වර්තමානයේ තිරිසන් සතේ ගෙදරක ඇති නොකරන තැන නැහැ. ඒ තරමට තිරිසන් සතුන් මගේ කරගෙන ජීවත් වෙනවා. ඒතකොට විදේශ රටවල් වල තිරිසන් සතුන් එක්ක කාමයේ හැසිරීමවර්ධවා හැසිරීම අප්‍රමාණ සිද්ධ වෙනවා. ඒ තරමට තිරිසන් සතා ජීවිතයට ලං වෙනවා. ඒතකොට තිරිසන් සතා ජීවිතයට ලං කරගන්නේ කුමක් නිසාද? අපි සීලෙන් දුර්වල නිසා. තේරෙනවද? අපි සීලෙන් දුර්වල නිසා. ඒතකොට සීලෙන් දුර්වලභාවයට පත් වුණාට පස්සේ මේ මනුස්ස ජීවිතයට තියෙන වටිනාකම අහිමි වෙනවනවා. මේ මිනිස්යාට මේ මිනිස් ජීවිතයේ තියෙන වටිනාකම සකස් කරලා දෙන්නේ සීලයයි ශ්‍රද්ධාවයි කියන කාරණා දෙකෙන්. මිනිස්යා මේකෙන් පිරිහෙන්න පිරිහෙන්න මිනිස් ජීවිතයට තියෙන වටිනාකම නැති වෙනවා, හීන වෙනවා. එතකොට මිනිස්සෙක් වෙනවා කියන කාරණේ දුර්ලභ කාරණයක් වෙන්නේ නැහැ. එතකොට මිනිස්සෙක් වෙනවා කියන දුර්ලභ කාරණේ සකස් වෙන්නේ මිනිස්යා ශ්‍රද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙනකොට විතරයි. ඊට පස්සේ මිනිස්සත්වයේ දුර්ලභ නැහැ. එතකොට මනුෂ්‍යත්වයේ දුර්ලභ නැති වෙනකොට නෝනා තිරිසන් සතුන් එක්ක මිනිස්සයා මේ ආකාරයෙන් ලෙන්ගතුව තන් ලං වෙන්න තිරිසන් සත්තු මැරෙන වෙලාවේ මිනිස්සයාව උපාදානය කරගන්නවා. එතකොට තිරිසන් සතාට මිනිස්සෙක් වෙන එක අමාරුද? නැහැ. මොකද දැන් මනුෂ්‍යත්වයේ වටිනාකම වැටලා තියෙන්නේ තිරිසන් සතාට වැටලා තියෙන්නේ. තිරිසන් සතායි මිනිස්සයායි වෙන් කරන්නේ සීලය විසින් නෝන. සීලෙන් තොර වුණ තැන තිරිසන් සතාත් මිනිස්සයාත් එක කොටටයි වැටෙන්නේ. දැන් මනුස්සයා සීලෙන් පිරිහෙන්න පිරිහෙන්න තිරිසන් සතා මැරෙන වෙලාවේ මනුස්ස උපාදානයක් සකස් කරන් මනුස්ස ජීවිත ලබනවා. දැන් මනුස්සත්වයේ දුර්ලභ නැහැ. තිරිසන් සතාත් මැරලා මෙතෙන්ට එනවා. තේරෙනවද? ඊට පස්සේ මනුස්සයා දුස්සීල වෙන්න දුස්සීල වෙන්න ප්‍රේතයින් යක්ෂයින් එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි වෙනවා. අද කොතන බැලුවත් එක්කෝ දේවාලයක් එක්කෝ යంత్ర මන්ත්‍ර එක්ක ගුරුකම් මේ හැම දෙයක් තුලින්ම මනුස්සයා ප්‍රේතයා යක්ෂයා භූතයා වැනි ඇත් එක්ක සම්බන්ධකම් වැඩි වෙනවා. ඒ දුස්සීල භාවය නිසා ධර්මෙන් ඈත් වීම නිසා. ඒතකොට වැඩි වෙනකොට මේ ප්‍රේතයින් යක්ෂයින් භූතයින් මැරෙන වෙලාවේ ඒගොල්ලොත් මනුස්ස උපාදාන සකස් කරන් ඒගොල්ලොත් මනුස්ස වෙලා ඉපදෙනවා. මොකද මනුෂ්‍යත්වය දැන් දුර්ලභ නැහැ. දුර්ලභ දෙයක් නෙමෙයි. මොකද සීලෙන් මනුෂ්‍යයා දුර්වලයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මනුෂ්‍යයා පිරිහෙන්න පිරිහෙන්න දෙවියන් පිරිහෙනවා කියලා.
මනුස්ස ලෝකයේ පිරිහීමට සාපේක්ෂව දෙවියන් පිරිහිනවා කියනවා. එතකොට දෙවියන් මනුස්ස ලෝකයේ තුල වෙන්නා වූ කාමච්ඡන්දයන් දැකලා දෙවියන් පිරිහීමටපත් වෙලා දෙවියා තුලත් අකුසල මූලයන් වැඩි වෙලා දෙවියන් පිරිහිලා මනුස්ස ලෝකෙට දැන් මනුස්ස ලෝකේ එකම කැඳහැගියක් නෝනා. ඒ කියන්නේ මේ සියලුම දෙනා දැන් මිනිස්සුය බවටපත් වෙනවා. මොකද මිනිස් ජීවිතේට වටිනාකමක් නැහැ. මොකද සද්ධාව හීනයි, සීලය දුර්වලයි. පොතන තමයි ජනගහණය වැඩි වීම නෝන. ඉතින් ඕක හේතුඵල ධර්මයක්. ඕක වළක්වන්න අපිට පුළුවන් කමක් නැහැ. ස්වාමිනාංශ යම් පුද්ගලෙ නිතරම දැවෙන සිතක්, වේදනාත්මක සිතුවිලි සහිත සිතක් සහිතව ඉන්නවනම් මේ පුද්ගලයා කොහොමද ස්වාමිනාංශ සැනසීම ලබා ගන්නෙ? එවන් හිතකට සැනසෙල්ල ලැබෙන්නේ කොහොමද ස්වාමිනාංශ? මේමයි නෝනා. එහෙම ඒ ප්‍රශ්න සකස් වෙන්නේ ඉතින් අපි රූපයන් කෙරේ ඇති කර ගන්නා වූ තෘෂ්ණාව වැඩි භාවය නිසා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කියලා දේශනා කරන්නේ ඕකයි. චතුරාර්ය සත්‍ය මුල් මාර්ග සත්‍ය තමයි දුක කියන කාරණේ. දුක කියන්නේ මොකද්ද? ඔය ඔබතුමිය කිව්වා උදේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නායික් වීම පංච උපාදානස්සෙනි කන්දේ නිත්‍ය වචන ගැනීම නිසා සකස් වෙන්නා වූ දුක. ඉතින් දැන් ඔබතුමිය ඔය කියන්නේ ඔය දුක ගැන. තේන්න? ඉතින් දැන් ඔය දුක ඇති වෙන්න හේතුව මොකද්ද? තෘෂ්ණාව. තේන්න? කුමක් කෙරේ තියෙන තෘෂ්ණාවද? රූපය කෙරේ තියෙන, වේදනාව කෙරේ තියෙන, සංඥාව කෙරේ, සංස්කාර විඥානය කෙරේ තියෙන තෘෂ්ණාව. ඉතින් තෘෂ්ණාව වැඩි වෙන්න නෝනා අපි දුක වැඩි කර ගන්න. ඒ නිසා අපි මේ ලෝකේ උප්පත්තියක් ලැබුවා නම් නෝනා අපේ සංස්කාරන්ට අදාළවයි අපි උප්පත්තිය සකස් කරගෙන තියෙන්නේ. කෙනෙක් කෝටිපතියෙක් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. තව කෙනෙක් දුප්පත් පැල්පතක උප්පත්තිය ලබන්න පුළුවන්. නමුත් නෝනා ඒ අපි කරගත්තා වූ සංස්කාරයට අදාළවයි අපි උප්පත්තිය ලැබෙන්නේ. ඒ නිසා අම්මා තාත්තා දුප්පත් නිසා අපි දුප්පත් වුණා නෙමෙයි. අම්මා තාත්තා පෝසත් නිසා අපි පෝසත් වුණා නෙමෙයි. අපේ ගිය ජීවිතයට අදාළව සංස්කාරයන් අනුවයි මේ ජීවිතේ අපි උපදි සිද්ධ වුණේ නෝන. ඒතකොට ගිය ජීවිතේ අපිට සකස් වෙන අවසාන චුති සිතට අදාළවයි අපි මේ ජීවිතේ අම්මාව තීරණය කරන්නේ. දැන් අපි කියමු ඔබතුමිය ගිය ජීවිතේ මිනිස්සෙක් කාන්තාවක් වෙලා ඉන්න ඇති. ඒතකොට ඒ කාන්තාවක් වෙලා ඉඳලා ඔබතුමිය අවුරුදු 80ක් 90ක් ජීවත් වෙලා මැරෙන වෙලාවේ සකස් වෙනා වූ අවසාන චුති සිත තියෙනවා. ඒකට මොකක් හෝ පින්කමක් නැත්නම් මොකක් හෝ කුසලයක් තමයි උපාදානය වෙන්නේ. ඊට සමාන්තරවයි ඔබට මේ මව් කුස ලැබුණේ. නමුත් ඔබට ගිය ජීවිතේ ඊට වඩා ශක්තිමත් කුසලයක් උපාදානය වුණා නම් ඔබ මීට වඩා මහා ප්‍රභූ පවුලකයි උපත්ති ලැබන්නේ. මොකද අවසාන චුති සිතට අදාළවයි උපත සකස් වුණේ. ඒ නිසා දැන් ගිය ජීවිතේ ඔබට මීටත් වඩා දුර්වල හිතක් නම් සකස් වුණේ, දුර්වල කුසලයක් නම් මතකෙට ආවේ, ඔබ මීටත් වඩා පල්ලෙහ තැනකයි උපත්ති සකස් කරගන්න. එහෙනම් ගිය ජීවිතයේ අවසාන චුතිසිතට අදාළව සකස් වුණා වූ කුසලයට අදාළවයි අපිට මේ ජීවිතේ ලැබුණේ නෝන. එහෙනම් ඉතින් අපි කොතනකවත් ලැබුණ දෙයට ගැටෙන්න අවශ්‍යතාවය නැහැ. මොකද කොතනකවත් බුදුරජාණන් වහන්සේ කියනවා අපිට අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ කියලා නෝන. අපි කරපු දේ අපිට ලැබිලා තියෙන. ඉතින් කරපු දේ අපිට ලැබෙද්දී ලැබෙන දේ අපිට මදිනම් අපි කරන්න ඕනේ වීරයෙන් තව තව කුසල් දහම් වැඩි කරගෙන මේක වැඩි කිරීමේ මාර්ගයට යොමු වෙනක විතරයි. එහෙම නැතුව ගැටෙන සිතක් ඇති කරගන්න මොහොතක් පාසා තව තව අපි ගැටෙන ස්වභාවයටමයි යන්නේ. මොකද මිනිස්සයා ගැටෙනවා කියන්නේ ගැටෙන මොහොතේම නෝනයා ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන කරගන්නවා. මොකද හිත ගැටෙනවා කියන්නේ ලේ ධාතු අපිරිසිදු වෙනවා හැම වෙලාවෙම. ගැටෙන ගැටෙන මොහොතක් පාසා අපේ ලේ ධාතු අපිරිසිදු වෙනවා. ලේ ධාතු අපිරිසිදු වෙන මොහොතක් පාසා ආයුෂ වර්ණයේ සැපේ බලේ අපි හීන කරගන්නවා. අපි යම් ජීවිතයේ ඉදිරියට එන ප්‍රශ්නයකදී අපි ගැටෙන හිතක් සකස් කරගා ගන්නවා කියන්නේ අකුසලයේ උදෙසා අපි තව අකුසල් සිද්ධ කරගන්න. ඒ නිසා කොතැනකවත් අපේ ජීවිතය අපිට වැරදීමක් සිද්ධ වෙලා නැහැ. අපි කළා වූ දේ අපි ලබලා තියෙනවා. ඒ නිසා ලැබුණ දේ අපි සතුටෙන් පිළිගන්නවා. ඒ ලැබුණ දේ උදෙසා අපි ගැටෙනවා නම් ගැටෙන මොහොතේම ඊට අදාළව ditta ධම්ම වේදෙනී අකුසලයේ ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? ලේ ධාතු අපිරිසිදු වෙනවා. ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන වෙනවා. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන වෙන්න නෝනා ප්‍රශ්න පිට තව ප්‍රශ්න මතුවෙනවා. ඊළඟට රෝගාබාධයන් මතුවෙනවා, මානසික රෝගී මතුවෙනවා, මානසික ව්‍යාධීන් මතුවෙනවා. මේ වගේ අප්‍රමාණ දේවල් වලට යනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබිලා නැත්නම් ඒ අපි කළා වූ අකුසල් විපාකයක් නෝ. අපි ඊට අදාළ කුසල් සංස්කාරයන් රැස් කළා නැහැ. එහෙනම් අපි මේක මතු කරගන්න ඕනේ කුසලයේ තුලින්මයි. වෙන දෙයකට අපි දේවාලයකට පූජාවට්ටිය කරන් ගියා කියලා බෝධින්නාංශ ළඟ පඳුරක් ගැට ගැහුවා, ත්‍රිශූලයක පඳුරක් ගැට ගැහුවා කියලා අපිට මේකෙන් මේකක් වෙන්නේ නැහැ. මොකද කුසලයේ ප්‍රශ්නයක් නිසායි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. එවැනි ප්‍රශ්න තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? ලැබුණ දේෙන් සතුට වෙනවා වගේම උපේක්ෂාවෙන් ඒක දරා ගන්නවා වගේම නෝනා හැම වෙලාවම කුසල් පක්ෂය ශක්තිමත් කරලා තීන ප්‍රශ්න හීන කරගන්න අපි දක්ෂ වෙනවා. එහෙම නැත්නම් ගැටෙන සිටෙන් අපි ඉදිරියට ගියොත් මීටත් වඩා දරුණු උපතක් තමයි අපිට ඊළඟ ජීවිතේ සකස් වෙන්නේ. සමහරට ඒක සතර අපාය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ලැබුණ දෙයින් ලද දෙයින් සතුට වෙන්න දක්ෂ වෙන්න ඕනේ.
ධර්මානුකූලව අපි ඒක වැඩි කරගන්න උත්සාහ ගන්න ගම. සිරස FM පන්සල් මලුවට යොමු වෙච්ච ගැටලුවක් මා ඔබ වහන්සේට මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා ගරු ස්වාමින් වහන්ස. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වන බුදුරජාණන් වහන්සේට කරන විවිධ අපහාසාත්මක ක්‍රියා අපි මේ සමාජයේ මේ මෑත කාලයේ අද්දුටුවා. එවැනි ක්‍රියා කරන පුද්ගලයින්ට මරණින් මතු අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා. ඒවා ඉතින් මේ ලෝකයේ තියෙන බරපතලම බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෝනා සංගයා කියන්නේ ගින්දරක් කියලා. එතකොට සංගයාගේ ගුණයන් ඥානයන් වැඩි වෙන්න ඒ ගින්දර රස්නේ වැඩි වෙනවා නෝනා. ඒ නිසා හැම වෙලාවම සංගයා කියන කාරණේ අපි ගින්දරක් කියලා දකින්න ඕනේ. ඉතින් සංගයා කියන කාරණේ ගින්දරක් නම් බුදුරජාණන් වහන්සේ කියන කාරණේ ඊට වඩා විශාල ගින්දරක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි දකින්න ඕනේ සංගයා කියන්නේ ගින්දරක්. සංගයාගේ ගුණයන් ඥානයන් වැඩි වෙන්න ඒ ගිනි රස්නේ වැඩි වෙනවා. එනිසා අපි සංඝයා උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා අපි හිතෙන් හෝ වැරදි අදහසක් සකස් කර ගන්නවා නම් ඒ සකස් කරගන්න මොහොතේම අපි පිච්චීමට ගින්දරට අදාළව අකුසල් සිද්ධ කර ගන්නවා නෝනා. දැන් අර බුදුරජාණන් වහන්සේ කාලේ සුප්‍රබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් හිටියා. මොකද මේ අසාමාන්‍ය නෝනා ඔය බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා කියන්නේ මේ ලෝක ධර්මයට යටත් අය නෙමෙයි නෝනා. ඒගොල්ලෝ මේ ලෝක විශ්ය කියන ඉක්මොල ගියාය. ඒතොර මේ ලෝක විශ්ය ඉක්මවා කියලා ඇයට මේ ලෝකේ තියෙන කර්මය කර්මඵල යටත් නැහැ. ලෝකේ තියෙන න්‍යාය බලපාන්නේ නැහැ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ ලෝකයේ කියන විශ්ය ඉක්මොල ගිය කට්ටියක්. ඒ නිසා තමයි අනේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා මේ ජීවිතේ ඉපදෙනකොට නෝන යා උපතෙදිම කුෂ්ඨයක් දරාගෙන ඉන්නේ. මව් කුසේම කුෂ්ඨයක් ඇතුවයි උපත්ති ලබන්නේ. ඒ ඉපදුනේ දා ඉඳන් යා සිඟන යාචක ජීවිතයට තමයි වැටෙන්නේ. ඉතින් මෙයා මෙහෙම යාචක ජීවිතයට වැටිලා සිඟා කමින් යද්දී අර ජේතවනාරාම පැත්තට එනකොට එයාට පේනවා මේ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මෙයා හිතනවා මොන හරි කන්න දෙන තැනක් කියලා එතෙන්ට යද්දී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා අරමුණු කරගෙන බණ කියලා මෙයා සෝවාන් ඵලයට පත් වෙනවා. සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සෝවාන් ඵලයට පත් වෙන්න පින තිබ්බත් ඇයි මෙයා මේසා දරුණු කුෂ්ඨ රෝගී උනේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අතීත විපාකයේ කියනවා මෙයා පෙර බුදුරජාණන් වහන්සේ නමගේ කාලේ මේ රාජ කුමාරයෙක් වෙලා උප්පත්ති ලැබලා තියෙනවා. මෙයා දැන් අස්සයාගේ පිටේ එනවා. අස්සයාගේ පිටේ එනකොට එදා අබුද්ධෝත්පාද කාලය. ධර්මයක් ගැන ලෝකයා දන්නේ නැහැ. පසේ බුදු කෙනෙක් මේ චීවරයක් පෙරෝගෙන කැලේ ඉඳන් පිණ්ඩපාතට එළියට යනවා. දැන් මේ කුමාරයා දන්නේ නැහැ මේ පසේ බුදු කෙනෙක් කියලා. මේ කිසිම කෙනෙක් දෙයක් දන්නේ නැහැ. මොකද ධර්මයක් ලෝකේ නැහැනේ. අබුද්ධෝත්පාද කාලයන්නේ. මේ කුමාරයා අර තරුණ මදේ නිසාම අස්සයාගේ පිටේ ඉඳන් කියනවා මේ කාලකන්‍යා උදේ පාන්දර ඇඟේ කුෂ්ඨයද කොහෙද රෙද්දක් පෙරෝගෙන යනවා කියලා. එච්චරයි එයා කිව්වේ. මේ පසේ බුදු කෙනෙක්ද මේ මොනවත් එයා දන්නේ නැහැ. එවැනි චේතනාවක් එයා තුල නැහැ. නමුත් ඒ කිව්වා වූ වචනෙට අවුරුදු දසදහස් ගාණක් නිරේ දුක් විඳලා තමයි ඔය මේ පාර සුප්‍රබුද්ධ හැටියට මතුවලා එන්නේ. ඒතොර බලන්න පසේ බුදු කෙනෙක් කියලා දැනගෙන දිදා යා බැන්නේ නැහැ. එහෙම දැක්මක් යාට තිබ්බේ නැහැ. ඒ චේතනාවක් තිබ්බේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා කියන්නේ මේ ලෝකේ විශේෂයන්ට අදාළ කෙනෙක් නෙමෙයි ලෝකෙ ඉක්මෝ ගියයි. ඒ නිසා ඒ අයට චේතනාවකින් තොරව අපි අකුසලයක් සිද්ධ කළා නොදැන අකුසලයක් සිද්ධ කළා ඒක බලවත් අකුසලයක් බවට පත් වෙනවා නෝන. ඒ නිසා කොතනකවත් අපි බුදුරජාණන් වහන්සේ උදෙසා යම් හේතුවකින් අගෞරව වෙන ආකාරයෙන් කටයුතු කළොත් ඒ අගෞරව කටයුතු නොවන මේ ලෝකයේ තියෙන බරපතලම විපාකයන් සකස් කරන අකුසලයක් බවටයි අපි පත් කරගන්නේ. ඒ නිසා හැම වෙලාවම විශේෂයෙන්ම සංඝයා එක්ක කටයුතු කරද්දී අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. මොකද විහි පිංතුල්ලා කොතනකදීවත් සංඝයාගේ වැරදි නිවැරදි කරගන්න යන අවශ්‍යතාවය නැහැ. සංඝයාගේ වැරදි නිවැරදි කරන්න සංඝ සමාජය තුළ බුදුරජාණන් වහන්සේ පනවපු නීති තියෙනවා. ඒවා निराකරණය කරන්න සංඝ සමාජයේ වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඊට අදාළ විනය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් ඒවාට අදාළව සමාජය තුළ ක්‍රියාත්මක භාවයන් සකස් වෙන්නේ නැත්නම් ඒවා අපේ අකුසල් කර්ම සාසන පිරිහීමේ ලක්ෂණ. ඉතින් ඒ නිසා එවැනි පිරිහීමේ ලක්ෂණ රාසාසන තුන තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න ගිහිල්ලා අපි අකුසල් කරගන්න ඕනේ නැහැ. ඒවා කමටහනක් කරගෙන අපි මේකෙන් මිදිලා යන්නයි අපි දක්ෂ වෙන්නේ. ඒ නිසා ඒවා නිවැරදි කරන්න යනවායි කියන කාරණේ මම නම් අනුමත කරන්නේ නැහැ. මේක ලෝකයේ ස්වභාවය. අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් තිබුණා. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස කෝටි ප්‍රකෝටි ගාණක් වැඩ හිටියා. එහෙනම් නෝනා ඒ සියල්ලම අනිත්‍ය වෙලා ගියා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අනිත්‍යභාවයට පත් වුණා නම් අපේ ශාසනේ නිට්ටයි කියලා අපිට දකින්න පුළුවන් කම නැහැ. ඉතින් මේ ශාසන පරිහානියේ ලක්ෂණයි අපි දකින්නේ. ඒ ශාසන පරිහානියේ ලක්ෂණ දකින මොහොතේ ශාසනය රකින්න නෙමෙයි අපි ආයෙත්තේ. තේරෙනවද? ශාසනයෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ අරගෙන අපි මේකෙන් ගැලවී යamai කරන්නේ. එහෙම නැත්නම් අපි සංසාරේ ශාසන රකින්න ගිහිල්ලා කල්ප ගණන් අපි නිරයන්ට වැටුණා වාසනාවන්තයෝමයි.
මේක රකින්නයි කියන කාරණය අපිට කවදාකවත් කරන්න පුළුවන්. එහෙම රැකුණා වූ ශාසනයක් මේ ලෝක ධාතු මෙච්චර සාල් වෙලා නැහැ. ලෝකයේ සකස් වෙලා තියෙනවෝ නම් අකුසලයේ වැඩෙන දිශාවටමයි. බුදුරජාණන් වහන්සේ කියන අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් බිහි වුණා. නර්මදා නදියේ තියෙන වැලිකඩ සංඛ්‍යාවට වඩා අතීතයේ බුදුරජාණන් වහන්සේලා බිහි වුණා. අනාගතයේදී නර්මදා නදියේ වැලිකඩ සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා බිහි වෙනවා. එහෙනම් ඕන මේක නවතින ලෝකයක් නෙමෙයි. තව අනාගතයේදී නර්මදා නදියේ වැලිකඩ සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා බිහි වෙන්න තියෙනවා. එහෙනම් මේ ලෝකය අකුසලයටම බර වෙනවා ලෝකයක්. මොකද ලෝකය පවතින ඕනේ. එනිසා පවතින ආකාරයටයි ලෝකය ගලාගෙන යන්නේ. එනිසා පවතින ආකාරයට ලෝකය ගලාගෙන යද්දී ධර්මයේ දෙසට නිවන් මාර්ගයට යොමු වෙන්න තියෙන හිතුඟක් ඒ පැත්තට හිත සකස් කරලා දෙන්නේ නැහැ. එනිසා අපේ හිත හැම වෙලාවෙම සකස් කරලා දෙන්නේ ශාසනය ආරක්ෂා කරන්න රැකගන්න කියන අරමුණටයි. ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න කියන තැනට හිත සකස් කරලා දෙන්නේ නැහැ. එනිසා අපි ශාසනය රකින්නවා ආරක්ෂා කරනවා කියන්නේ නෝනා අපි ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තොත් විතරයි. අපි ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න නැති තාක්කල් අපි කොච්චර ශාසනය රකින්න ආරක්ෂා කරන්න ගියත් ඒ තුලින් අපි අපේ විනාශයමයි අපි සකස් කරගන්නේ. මම ධර්ම නම් ඒකයි. මොකද අපි ශාසනය රකින්න අප්‍රමාණ ගිහි කාලේ ගියා. නමුත් අපි දැක්කා ශාසනය එතනින් නෙමෙයි රැකුනේ දැනුයි ශාසනය රැකෙන්නේ කියලා. මොකද ශාසනයට අදාළව යම් ධර්මයක් අපි දැනුයි කියන්න දන්නේ. එදා අපි ශාසනය රකින්න කෑ ගහගෙන පෙළපාලි ගිහලා ඔහොම ගියා නම් අපි කවදා හරි මැරෙන වෙලාවේ ද්වේෂයත් එක්ක අපිත් වැටෙන්නේ සතර අපායන්ට. එනං ඒකේ තේරුමක් වෙලා නැහැ. ඒ නිසා ශාසනය රකින්නවා කියන්නේ නෝනා ශාසනයේ අර්ථය ජීවිතය තුලින් අර්ථවත් කරගන්නවා කියන කාරණේ. ස්වාමීන් වහන්සේ අපි දකිනවා සමහර මිනිස්සු එතරම් වීරයකින් තොරවම තමන්ගේ සිලූම දේවල් ඉෂ්ට කරගන්නවා. තවත් සමහරුන්ට එහෙම හැකියාවක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ වෙනසයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් නෝනා පෙරපින. තේරෙනවා මිනිස්සෙගේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ එයාගේ පෙරපින. වෙන දෙයක් නෙමෙයි. දැන් මේ රටේ ජීවත් වෙන මහේශාක්‍ය ප්‍රභු මහත්තුරුන්ව කොච්චර ඉන්නවද? බුදුරජාණන් වහන්සේ නෝන සමාජ සාධාරණයක් ගැන එච්චර දේශනා කරන්නේ නැහැ. තේන මේ වර්තමාන දේශපාලන ශේෂ්ත්‍රයේ තමයි සමාජ සාධාරණයක් ගැන කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේදී කොතනකවත් සමාජ සාධාරණයක් කතා කරන්නේ නැහැ නෝන. පුංචි තැන් තියෙනවා. නමුත් මේ සියල්ලම පෙර පින නෝන. තේරෙනවද? පෙර කනා වූ පිනයි ඒගොල්ලන්ට මේ විපාකයේ පිණිස द्वेषයක් සකස් කරගන්න එයාගේ හේතුඵල ධර්මයක් නයි නෝන. ඒ නිසා මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ පෙර දානේ ආනිසංසමයි. ඒ නිසා අපිට කොච්චර වීරිය කළත් කොච්චර උත්සාහ කළත් අපිට ආර්ථික පැත්තෙන් ශක්තිමත් භාවයක් සකස් වෙන්නේ නැත්නම් ඕන ඒ අපි ඊටදාලව ගිය ජීවිතේ සංස්කාරයන් රැස් කරලා නැහැ. මේ සංස්කාරයන්ගේ ඵලය තමයි මිනිස්සයා ලබන්නේ. ඒගොල්ල දුන්නා වූ දානයන්ගේ ඒගොල්ල කළා වූ පින්කම් වල ඵලය තමයි ඔය මහේශාක්‍ය භාවය ලබන්නේ. නේද? ඒක දේශපාලඥයකින් ඔයා හැමදාම පරාද වෙනවා. තව දේශපාලඥයකින් ඔයා හැමදාම දිනනවා. තේරෙනවද? එතකොට මේ දිනන එක්කනා දිනන්නේ ඕන එයාගේ ආවිෂ වන්නේ සැපය බලය. තේන පරාද වෙන එක නා පරාද වෙන යාගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ දුර්වලතාවේ. ඒතකොට දෙන්නේ තරඟ කරනවා නම් හැම වෙලාවෙම දිනන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි කෙනා. ඒක හේතුඵල ධර්මයක්. මෙතනදී හැම වෙලාවෙම ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන දේ සකස් වෙන්නේ කුමක් නිසාද? පෙර සංසාරයේ දුන්නා වූ දානයන්ගේ ඵලයමයි නෝන. ඒසක් කෙනෙකුට ආයුෂ වර්ණයේ සැපේ බලය හීන නම් අපි කරන්න ඕනේ එකම එක දෙයයි එයා දානය තුල ශක්තිමත් වෙන්න ඕන. දානියෙන් තමයි ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේ ආයුෂය වර්ණයේ සැපේ බලය කියන කාරණා කෙනෙක්ට ලබා ගන්න නම් පිරිය යුතු දානිය නැත්නම් තමන් විසින් ප්‍රගුණ කළ යුතු දානිය ධර්ම දානියද ස්වාමීන් වහන්සේ? ධර්ම දානිය නෙවෙයි. ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්න නම් දානියම දෙනවා. දානිය කියන්නේ ආහාර දාන. තේන්න මහා සංඝය ආරමුණු කරගෙන දෙනා වූ දානයක්. කෙනෙක්ට ජීවිතේ කොච්චර උත්සාහ කළත් හැම වෙලාවෙම හැම දෙයකම පරදින ස්වභාවයක් තියෙනවා නම් එයාගේ ආයුෂ වර්ණයේ සැපේ බලය හින භාවය. එයා ඒක නැති කර ගන්න නම් සංඝයා තුලින්ම දානේ තුලින් මේක මතු කර ගන්න ඕනේ නෝනා. වෙන උත්සාහ වීරය කළා කියලා වෙන කාරණා වලින් ඒක ජය ගන්න බැහැ. මොකද දානියමයි සත්‍යයට ආවිෂ වන්නේ සැපේ බලය ලැබලා තියෙන්නේ. දැන් කෙනෙක් අපි කියමු දෙන්නේ ඡන්දි ඉල්ලනවා කියලා. ඒ ඡන්දි ඉල්ලද්දි දැන් ඕනෙම කෙනෙකුට හිතනවා නෑ මම මෙයාට ඡන්දි දෙන්නේ නැහැ කියලා. නමුත් අවසානයේ ඡන්දි දවසේ ඔක්කොම ගිල්ල එයාට ඡන්දි දෙනවා. එයි ඒ කෙනාගේ තියෙන ආවිෂ වන්නේ සැපේ බලයට එයාට දෙන්න හිතෙනවා නෝනා. තේන ඒකගේ පෞෂත්වය. එතකොට මේ පෞෂත්වයේ ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ කටහඬේ තියෙන පෞෂත්වය ලැබුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලය. අපි හිතනවා නෑ මෙයාට ඡන්ද දෙන්නේ නැහැ කියලා. නමුත් අවසානයේ අපි යාට දීලා මොකද? එයාගේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ තියෙන
වැඩි භාවය. ඒතකොට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කුමක් නිසාද යා ලැබුවේ? පෙර ජීවිතේ දානේ නිසා. ඒ නිසා දානේම ඵලය තමයි නෝන මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ. ඒ නිසා මම නම් දකින්නේ මේ ජීවිතයේ කෙනෙක් දන් දෙන්නේ නැත්තම් එයා නිරේතුරුවම ලෙඩ රෝග වලට භාජන වෙන කෙනෙක්. අපි කිමු කෙනෙක් දන් දෙන්න ලෝභයි කියලා. එයා ඒ දන් නොදීම නිසා රැස් කරන ධනයක් තියෙනවානේ. ඒ රැස් කරන ධනය අනිවාර්යෙන්ම යාට බෙහෙත් තේත් වලට යොමු කරන්න වෙනවා නෝන. තේනද ඒක හේතුඵල ධර්මයක්. යමෙක් දන් දෙන්න අකමැති නම් දානීය උදෙසායි යොමු කරන්නේ නොදුන්නා වූ මුදල අනිවාර්යෙන්ම යාට බෙහෙත් තේත් ලෙඩ රෝග උන් නිසා අනිවාර්යෙන්ම වියදම් කරන්න වෙනවා. ඒක හේතුඵල ධර්මයක්. මේ ජීවිතේදී ඒ කරන්නේ. නමුත් අතීතයේදී අපි දන් දීලා නැත්තම් ඊට අදාළවයි අපිට මේ දේ සකස් වෙන්නේ. අපි කළා වූ දේ ඵලයයි අපිට ලැබෙන්නේ. කර ස්වාමීන් වහන්සේ දැන් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට මම අනුමෝදන් කරන සිතුවිලි කොහොමද මියගේ ඥාතීන්ට අනුමෝදන් වෙන්නේ? ඒක සිද්ධ වෙන්නේ සිතුවිලි තරංග හරහාද ස්වාමීන් වහන්සේ? නෑ නෝන, දැන් අපි කියමු ඔබතුමියගේ ආච්චි කෙනෙක් ඉන්නවා. ඒ ආච්චිට කිසිම දෙයක් කරගන්න බෑ. ඇවිදින්නත් බෑ, සල්ලිත් නෑ, මුකුත්ම නෑ. ආච්චි ඔබට කියන අනේ පුතේ මට හාමුදුරන්ට දානයක් දෙන්න ආසයි කියලා. ඉතින් ඔබ කරන දේ හා ස්වාමින් වහන්සේලාට ආරාධනා කරලා දැන් ස්වාමින් වහන්සේලා දහනමක් වඩම්මල දැන් ඔබ දාන දෙනවා. ඔබ ආච්චිව ගෙනල්ලා මෙතන ඉස්සරහා වාඩි කරලා ආච්චිට දැන් බලන් ඉන්න සලස්සන. ඊට වඩා දෙයක් කැට කරන්න බැහැ. ඒතකොට අපි දානේ දීලා පින් අනුමෝදන් කරලා සියල්ල කරද්දී ආච්චි මේ දේවල් අහලා දැකලා බලලා මොකද කරන්නේ? සතුටු වෙනවා. ඒ සතුට නිසාම ආච්චිට ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩෙනවා. ඕක තමයි පින කියන්නේ. වෙන දෙයක් නැහැ. ඔච්චරයි පින කියන්නේ. ඉතින් ඔබ පින් දුන්නොත් ඔබේ ඥාතියා പ്രേත ලෝකේ පරදත් රූප ජීවීව ඉන්නවනම් එයාගේ පින් ගන්න වෙලාවේ හිත ගැටෙන ස්වභාවයක නැත්තම් එයා ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි කර ගන්න. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. ආත්මීය වෙනසක් කරන්න ලේසිකම නැහැ. ආත්මීය වෙනසක් කරන්න නම් එයා මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන ශක්තිය තියෙන්න ඕනේ. මොකද പ്രേතයා പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ ඊට අදාළව කුසල් සිත් මතුවෙන්නේ නැහැ. අකුසල් සිත්මයි මතුවෙන්නේ. ඔය අකුසල මූලයන් සකස් වෙනකොට එයාට ධර්මයක් මෙනෙහි කර ගන්න තියෙන ශක්තිය හීනයි. ඒ නිසා වැටුණාට පස්සේ නෝන ආත්මීය වෙනසක් කර ගන්න තියෙන අවස්ථා හුඟක් අඩුයි. එහෙමනම් හුඟක් වෙලාවට ඊට අදාළව පින් දෙන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි කියමු දැන් අපේ ඥාතියෙක් ඉන්නවා. දැන් කොහොම හරි දැනගන්නවා අපේ ඥාතියා ගෙදර ඉන්නවා කියලා. දැන් එයා අපේ තාත්තා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්. දැන් අපි ඇත්තටම මෙයා කෙරෙහි අනුකම්පාවයි. දැන් මෙයාට තුන් මාසේ දානේ දුන්නා, අවුරුදු දානේ දුන්නා, ඒත් මෙයා මෙතන ඉන්නවා. ඒකෝ තමන් දක්ෂ නම් තමන් මොකද කරන්න ඕනේ? තමන් හැමදාම ඔබට යාව පෙවුනතර ඒගොල්ල අපිව පේනවා. එයාට පේන්න නිරේතුරුවම අපි අනිත්‍ය සංඥා වඩන්න වෙනවා. තේන අනිත්‍ය සංඥා. මේ තාත්තේ මේ ඇස අනිත්‍යයි, මේ කන අනිත්‍යයි, මේ නාසය අනිත්‍යයි, මේ දිව මේ මනස අනිත්‍යයි. ඒ නිසා මේ ඇසින් දකින්න, මේ ඇස නිසා සකස් වෙන්න ආ වූ වේදනාවට බැඳෙන්න එපා. මේ ඉඩකඩම්, මේ දේපල, මේ ගෙදර, මේ වාහනය, මේ සියල්ලම වෙනස් වෙන දේවල්. ඒ නිසා වෙනස් වෙන දේ කෙරේ බැඳෙන්න එපා. මේ වගේ අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයෙන් දිගෙන් දිගට පින් දුන්නොත් නෝන එයාට ආත්මීය වෙනසක් කරගන්න තියෙන අවස්ථා සකස් වෙන්න පුළුවන්. ඒ අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයෙන් පින් දුන්නොත් එයාට වෙනසකට යන්න ශක්තිය තියෙනවා. ඉන්මහා වර්තමාන පින් දෙන ක්‍රමය අනුව නම් නෝන ඒ මියගිය අයට පින් ගන්න තියෙන ශක්තිය හුඟක් අඩුයි. මේගොල්ලෝ හුඟක් වෙලාවට පින්කම දවසේ ගැටෙන හිතෙන් තව තව අකුසල් කරගෙන තව තව පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා පින් ගන්න නම් අර වගේ අනිත්‍ය සංඥාව තුලින්ම වැඩෙන ආකාරයෙන් පින් දෙන්න ඕන. නිතරම අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයෙන් මේ දේපොළ වල අනිත්‍යභාවය, ඉඩකඩම් වල අනිත්‍යභාවය, මේවායි තියෙන අනිත්‍යභාවය, ඒවා කියමින් ඒවා ප්‍රකාශ කරමින් එයාට ඒ සංඥා වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්න. එහෙම කළොත් ආත්මීය වෙනසකට යන්න පුළුවන්. මේවා කෙරෙහි තෘෂ්ණාව අඩු කරගන්න. ඉන් මෙහා නෝනා പ്രേත ලෝකෙට වැටුනහම ගැලවෙන්න තියෙන අවස්ථා නම් හුඟක්ම අඩුයි. ගරු ස්වාමින් වහන්සේ, පුද්ගලෙක් මිය ගියාට පසු සතිය, මාස 3 අවුරුද්ද වශයෙන් අපි කාලවකවානු බෙදාගෙන පින් දහම් සිදු කරනවා. ඒ ආකාරයට දානමය කටයුතු සිදු කිරීම හරහා පින් අවශ්‍යම කෙනෙක් මේ මොහොතේ ඉන්නවා නම් ඒ මිය ගිය කෙනාට සිදුවන්නේ යම් අපහසුතාවයක් නේද ස්වාමින් වහන්සේ? මේ ආකාරයට කාලවකවානු බෙදා ගැනීම හරහා නෑ, එහෙම බෙදීම බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට මන්නම් දැකලා නෑ. මන් නොදන්නවාද දන්නේ නෑ. එහෙම මේ 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් කියලා මම නම් දැකලා නෑ. මන් නොදන්න තැනක තියෙනවද දන්නේ නෑ. කෙනෙක් මැරුණාට පස්සේ ඉතින් දවස ගාන යාට පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් ඒකත් ප්‍රශ්නයක් නෑ. නමුත් නෝනා බුදුරජාණන් වහන්සේ එකක් කියනවා, මලාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු මැරෙන්න එපා කියලා නෝන. මොකද මැරුණාට පස්සේ පින් ගන්න තියෙන අවස්ථා හුඟක් අඩුයි. අනුන්ගේ පිනෙන් යපෙන්න අවශ්‍ය නැති අර ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක් ලබාගෙන මැරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන. ඒ නිසා නෝනා කොයිම වෙලාවකවත්
ඔය පින් ගන්නවා පින් දෙනවා ගැන අපි ඕනෑටටි කතා කරන්නත් නරකයි. මොකද එහෙම වුණොත් ඔතන එතන පිහිටේ පින් ඕක තියාගෙන මිනිස්සු මැරෙනවා. මැරුණාට පස්සේ පින් ගන්න. මම නම් නෝනා මැරුණාට පස්සේ පින් ගන්නවා කියලා දකින්න නම් හරිම දුර්ලභ තැනක්මයි එතන තියෙන්නේ. අපි මේ හැමදාම පින් දෙනවා හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ කියලා. නමුත් ඕක හරිම දුර්ලභයි නෝනා. මොකද පල්ලෙහාට වැටුණාට පස්සේ පිනක් ගන්න පුළුවන් අර පරදත් රූප ජීවි ප්‍රේතයාට කියන කෙනාට විතරයි. එහෙම නැත්නම් ඔය රුක් දෙවියෝ බුම්මාට දෙවිවරු වගේ ඔය අය පින් දැකලා සතුට වෙනවා. ඔය පන්සල් ආශ්‍රිතව ඉන්න අය ඉන්නවනේ. දෙමළ පන්සල් වල ඉන්නේ බෝධින්නාංශගේ එහෙම නැත්නම් ඔය නුගගහේ එහෙම නැත්නම් ඔය කිරිගස් වල ඉන්න මේ ආලෝකමත් දෙවියෝ. තේනවා ඔය ආලෝකමත් දෙවියෝරු කියන්නේ ඔය පන්සල උපාදානය කරගත්තු උපාසකම්මල උපාසක සීයලා. දැන් ඔය සමහර උපාසකම්මල උපාසක සීයලා ඉන්නවා. ඒගොල්ලෝ හැමදාම පන්සල් යනවා. ඉතින් බෝධි පූජාව තියෙනවා අටවිසි පූජා තියෙනවා මේ සියල්ලම කරනවා. නමුත් මේගොල්ලෝ පන්සල උපාදානය කරගෙන ඉන්නේ නෝනා. ස්වාමින් වහන්සේ උපාදානය කරගෙන ඉන්නේ. ඒගොල්ලන්ට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. ඒ නිසා පන්සල උපාදානය කරන් ඉන්නවා. ඉතින් පෙන්ෂන් එක ගත්ත වෙලාවට පන්සලේ පහන් පැලක් හදනවා, එහෙම නැත්නම් බුදු මැදුරක් හදනවා, තාප්පයක් හදනවා, ඔය ඔවා හදලා ඕවත් උපාදානය කරගෙන ඉන්නවා. සංඝයා කියන තැන හිතන්න දක්ෂ නැහැ. පන්සලේ ස්වාමින් වහන්සේ ගැන තමයි හිතන්නේ. සංඝයා කියන තැනට හිතන්න දක්ෂ නැහැ. ඉතින් මේ අය මෙහෙම ජීවත් වෙලා මැරෙන වෙලාවට නෝනා මැරෙන වෙලාවට එකපාරට උපාදානය කරගන්නේ පන්සලේ හදපු පහන් පැල නැත්තම් තාප්පේ නැත්තම් මොකක් හරි එහෙම දෙයක්. එහෙම උපාදානය කරගත්ත ගමන් මැරිලා ගිහිල්ලා ඒ පන්සලේම කිරි ගහක ආලෝකමත් දෙවියෙක් වෙලා ඉපදෙනවා. ඉපදිනා දැන් මේගොල්ල මොකද කරන්නේ? මෙච්චරකම් පින්කම් කරලා සතුටුනවා. දැන් මොකද කරන්නේ? අනුන් කරන පින්කම දැකලා සතුටු වෙනවා. දැන් අපි කියමු මෙහෙම සතුටු වෙද්දි දැන් ඔන පිරිත් ගයක් තියෙනවා. පිරිත් ගෙදර යනකොට දැන් ස්වාමීන් වහන්සේලා පිරිතට වඩිනවා. යනකොට මේගොල්ලොත් යනවා ස්වාමීන් වහන්සේ පිටිපස්සේ. දැන් ආලෝකමත් දෙවිවරු පිටිපස්සෙන් යනවා. ගිහිල්ලා දැන් ඔන්න පිරිත් මණ්ඩපයේ උඩ නැත්තම් එතන කොහේ හරි මේගොල්ලොත් ඉන්නවා. දැන් ඒ වෙලාවට තමයි කවුරු හරි ඡායාරූපයක් ගන්නේ. ඔය පුංචි පුංචි දිව්‍යාලෝක අපිට පේන්නේ සුදුපාඩු සුදුපාඩු. ඒ මේගොල්ලෝ ගිහිල්ලා අතන ඉන්නවා. ඊට පස්සේ පිරිත් ඉවරලා පන්සල්ට ඇදී ආයිමත් මේගොල්ලෝ ගිහිල්ලා අර ගහට නැගලා සල්ලිකාර මහත්යෙක්ගේ ස්වාමීන් වහන්සේට කියන ස්වාමීන් වහන්සේ මේ පහන් පැල මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. මේක අයින් කරලා මම ලොකු එකක් හදන්නම් කියලා. ඊට පස්සේ මේක අයින් කරනවා. අයින් කරනකොට අරය ගැටෙනවා. කේන්තියෙන් ද්වේෂයෙන් පුපුරනවා. පුපුරලා එතනින් ආයිමත් එයා තිරිසන් ලෝකයකට ප්‍රේත ලෝකෙකට නිවෙකටත් වැටෙන්නේ පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රාථමික තැන් ඕනේ ඒවා. ඒ අය ප්‍රාථමික තැන් වලට ඒගොල්ලෝ පත් උනේ කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබුවේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් තිබුණේ නුවණින් මෙනෙහි කරන්න දක්ෂ උනේ මැරෙන වෙලාවේ පන්සලයි උපාදානය උනේ. එහෙම නැත්නම් මැරෙන වෙලාවේ පන්සලේ ස්වාමින් වහන්සේ උපාදානය. ඊට අදාළව අර පුංචි ආලෝකමත් පුංචි දෙවියෙක් වෙලා උපත්ති ලැබුවා. සතර පායෙ මිදුනේ නැහැ. ඉතින් අර වගේ දෙයක් එයා හදපු දේ උපාදානය කරගෙන දේ අයින් වෙනකොට ගැටෙනකොට අන්න ගැටෙන සිතින් ආයිමත් එයා සතර පායෙට වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ප්‍රාථමික තැන් තියෙනවා. ඉතින් ඒ නිසා නෝනා අපිට කියන්න බෑ මැරුණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු වුණා නම් මැරෙන්න එපා. ඒක නම් එච්චර ලේසි කාරණයක්. දැන් හුඟක් අය උත්සාහ ගන්නෙ මැරුණාට පස්සේ අනුන්ගේ පිනෙන් සතුට වෙන්න. තේන්න ඒක ලෝකේ අපිට කරන්න තියෙන දුර්ලභම දෙයක්. ඒ නිසා හැම වෙලාවම අපි උත්සාහ ගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා මරණය ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය නිරතුරුවම ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. මරණය ජීවිතේ කිට්ටුවට ගන්න ගන්න අපි ධර්මයට ලං වෙනවා. අපි මරණය ජීවිතයෙන් ඈතර දාන්න අපි ධර්මයෙන් ඈතට ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආස්වාසය ඉහළට ගන්නකොට ජීවිතය කියලා දකින්න කියලා. මේ ආස්වාසය පල්ලෙහාට දානකොට මරණය කියලා දකින්න කියලා. ජීවිතයත් මරණයත් අතර තියෙන පරතරය මේ ආස්වාසෙත් ප්‍රාස්වාසයත් අතර තියෙන පරතරය කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. නමුත් නෝනා වර්තමාන සමාජයේ කිසිම කෙනෙක් මේ මරණය ගැන හිතන්න කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවම වශයෙන් දවසකට රැයට නිින්දට යන්න ඉස්සෙල්ලා පැය කාලක්වත් මම මැරුණාට පස්සේ මට මොකද්ද වෙන්නේ කියන කාරණේ හිතන්න කියලා. මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුළ මැරුණාට පස්සේ මට මොකක්ද වෙන්නේ කියන කාරණේ හිතන්න කියනවා. මට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා. ඒ අය මැරුණා. ඒ අය මැරිලා මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුළ කොහේ ඉපදිලා ඇද්ද කියන කාරණේ හිතන්න කියලා. ඒ නිසා මැරෙන්න පෙර ආතුවනෝන මරණය සැලසුම් කරගන්න කියලා. මොකද වර්තමාන සමාජයේ හැම දෙයක්ම සැලසුම් කරනවා. අධ්‍යාපනය ලබන්නේ කොහොමද, රැකියාවක් කරන්නේ කොහොමද, ගෙවල් දොරවල් හදන්නේ කොහොමද, විවාහය කරන්නේ කොහොමද, ධර්මුණු පුරන් හදන්නේ කොහොමද, මේ සෑම දෙයක්ම
සැලසුම් කරනවා කලමනාකරණය කරනවා නමුත් කිසිම කෙනෙක් මරණය කලමනා කරගරන්නේ නැහැ මරණය ගැන හිතන්නේ නැහැ මරණය සැලසුම් කරන්නේ නැහැ සැලසුමකින් තොරවම මරණයට යනවා ඔය සැලසුමකින් තොරව මරණයට ගියාය තමයි නෝනා ඔය සතර පයි ජීවත් වෙන්නේ තේන් ඒගොල්ල සැලසුමක් තිබ්බේ නැහැ මරණය ගැන හිතුවේ නැහැ සැලසුමෙන් තොරව මරණයටපත් වුණා අන්න සතර පායට වැටුණා එනිසා නෝනා භයානක අනතුරුදායක බවගමන අපි ඉදිරියේ තියෙනවා භයානක අනතුරුදායක බවගමන සමහර මහත්තුරු ඉන්නවා නෝනා කෝටිපති ප්‍රකෝටිපති ජීවිත ගත කරනවා ප්‍රභු මහේෂාක ජීවිත ගත කරනවා එයා මැරෙන වෙලාවේ එයාගේ පෙට්ටියට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා එයාගේ චිතකේ හදන්න ලක්ෂ ගාණක් වියදම් කරනවා හත් දවසේ දානෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා නමුත් ඒ මහත්තයා මැරෙන වෙලාවෙම එක්ක තිරිසන් සත්ත්වෙක උපුසේ ඉපදිලා තියෙනවා එක්ක ඕපපාතිකෝ ප්‍රේතෙක් වෙලා ඉපදිලා තියෙනවා එම් නැත්තම් නිරේ අර ගිනි ජාලාවක් මත ඉපදිලා තියෙනවා අපි මෙහි පෙට්ටියට ලක්ෂ ගාණක් වියදම් කරනවා චිතකෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා දන් දෙන ලක්ෂ ගාණ වියදම් කරනවා ඒ නිසා ඒසා භයානක බවානතුරක් අපි ඉදිරියේ තියෙනවා නෝන මේ භයානක බවානතුර දකිද්දී අපි වඩාත්ම දක්ෂ වෙන්න ඕනේ මැරෙන්න පෙර මේ මරණය සැලසුම් කරගන්න ඒ නිසා හැම කෙනෙක්ම දවසකට පැය කාලක්වත් අවම වශයෙන් හිතන්න ඕනේ මට මැරුණාට පස්සේ මට මොකද්ද වෙන්නේ උපාදාන පත්‍යා බව කියන ධර්මතාවය යටතේ මරුණාට පස්සේ මම මොකද්ද වෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන අර උතුම් ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා ඒ මරණ පහෙන් එකක් මම අත් කරගන්නේ කොහොමද කියන කාරණය මැරෙන්න ඉස්සෙල්ලා ජීවිතය තුලින් සැලසුම් කරගන්න ඕනේ මොකද මේ ජීවිතේ අවුරුදු 60ක් 70ක් වෙන්න පුළුවන් මේ ලැබුවා වූ අවුරුදු 60ක 70ක ජීවිතේ අපි කාම ඡන්දයන් උදෙසාම යොමු කළොත් එම නැත්නම් මුදල් හම්බ කරන්න, ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න, කීර්තිය ප්‍රශංසා තාන්නමාන උදෙසා යොමු කළොත් නෝනා ඒවා නිසාම අපි සතර පායන්ට වැටුනොත් කල්ප ගණන් දීර්ඝ වූ අනාගතයක් අපිට තියෙනවා. කල්ප ගණන් දීර්ඝයි. ඒ නිසා මේ අවුරුදු 60 70 අපි දක්ෂාකාරයෙන් ධර්මානුකූලව කළමනාකරණය කරගත්තේ නැත්නම් මේ අවුරුදු 60 70 නිසා කල්ප ගණන් දුගතියට වැටෙන්න ආව අවාසනාවන්තෙක් බවට පත් වෙනවා. ඒ භයානක අනතුරු අපි ඉස්සරහා ඒ භයානක අනතුරු දැකලා අපි සද්ධාවෙන් පරිපූර්ණ වෙලා සීලෙන් පරිපූර්ණ භාවයට පත් වෙලා නිරයතුරුම දකින්න ඕනේ නෝනා මැරුණාට පස්සේ මට මොකද්ද වෙන්නේ කියන කාරණේ. මැරෙන්නේ ඉස්සෙල්ලා මරණය සැලසුම් කරගන්න. දවසට විනාඩි 5ක්වත් යොමු කරන්න අවම වශයෙන් මම මැරුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණේ හිතා. කරු ස්වාමීන් වහන්සේ කර්ම රෝග කියලා කියන්නේ කිසිම අයුරකින් ඖෂධවලින් සුවපත් නොවන රෝගද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි කර්ම රෝග කියලා කියන්නේ නෝනා පෙර කළා වූ අකුසල් නිසා සකස් වෙන්නා වූ දැන් මම ඉස්සෙල්ලා සුප්‍රබුද්ධ ගැන කිව්වනේ ඉතින් සුප්‍රබුද්ධ මව් කුසෙන් ඉපදෙනකොටම කුෂ්ඨ රෝගිය ඒ කුෂ්ඨ රෝගිය බවට පත් උනේ ඇයි අතීතයේ පසේ බුදුරජාන් වහන්සේට කළා වූ ධර්ම චෝදනාවක් නිසා ඒ වගේ නෝනා අපි අතීතයේ කළා වූ අකුසල් නිසා සැදෙන්නා වූ බරපතල රෝගාබාධය තියෙනවා පිළිකාව ගත්තොත් අකුසලයන් නිසාම සකස් වෙන රෝගයක් එතනින් ඔය ගියාම මේ ඔය මේ අර්ශස් වගේ රෝග අනිවාර්යයෙන්ම සමේ රෝග අර්ශස් වගේ රෝග ඔය සුදු කබර ඒ වගේ රෝග බාධා අනිවාර්යයෙන්ම නොවන අතීතයේ කළා වූ අකුසල් වල විපාක කර්මයන්මයි අපි සංසාරයේ අනුන්ට නිග්‍රහ කරලා අනුන්ට අපහාසයන් කරලා එවැනි තත්වයන් කළා සත්ව හිංසාවන් කළා සත්ව ඝාතනයන් කරලා රෝගීන්ට උපස්ථානය කරන්න නැතුව ඉඳලා අම්මා තාත්තාලාට උපස්ථානය කරන්න නැතුව ඉඳලා මොකද එවැනි රෝග තීනයට සමච්චල් කරලා එවැනි හේතුන් නිසා එවැනි සකස් වෙනා වූ රෝගාබාධයන් තියෙනවා නෝන. ඉතින් සමහර අවස්ථාවල අපිටත් සමහරු ඇවිල්ලා කියනවා හාමුදුරනේ මෙච්චර බෙහෙත් කළා මෙච්චර විශේෂඥ වෛද්‍යවරු ළඟට ගියා තාම මේ ලෙඩේ හොඳ වුණේ නැහැ. ඉතින් එහෙමනම් අපි දකින්න ඕනේ ඒක කර්ම රෝගයක් හැටියට. කර්ම රෝගයක් හැටියට දැක්කට පස්සේ අපි කුසලයේ තුලින් අපි ඒක යටපත් කරගන්නවා. හැකිතාක් මෛත්‍රී චිත්තයන් වඩමින්, හැකිතාක් බෝධි පූජා සිද්ධ කරමින්, හැකිතාක් රෝගීන්ට උපස්ථානය කරමින්, හැකිතාක් රෝගීන්ට ඖෂධ ද්‍රව්‍යයන් පූජා කරමින් හැවිදාක් මෛත්‍රිය කියන කාරණේ වඩමින් අපි නිරතුරුවම ඒ රැස් වෙනා වූ කුසල් බලයෙන් අතීතයේ අපින් වෙච්චා වූ යම් අකුසල් ශක්තියින් තියෙනවනම් ඒවා යටපත් වේවා කියලා චිත්තයක් සකස් කරගන්න. එහෙම තමයි ඒවා යට කරගන්න තියෙන්නේ. නමුත් ඔය ඉත ඉස්සෙල්ලා අර අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගි කෙනෙක් හිටියා. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ දා දානෙකට වැඩියා ගෙදෙට්ට. නමුත් ගෙදර ඔක්කොම හිටියා නංගි එළියට ආවේ නැහැ. ඉතින් අහනවා අම්මගෙන් කෝ නංගි කියලා. එතකොට කියන නංගිට බරපතලු චර්ම රෝගයක් හැදිලා එළියට එන්න බෑ කියලා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බලනවා මේ අකුසල් විපාකේ මොකක්ද කියලා. එතකොට එයා දැකලා කියනවා මේ එයා පෙර ජීවිතේ මේ රජ කෙනෙක්ගේ අන්තපුර බිසවක්. එතකොට මෙයා එක බිසවක් කරේ මේ දැඩි ආකාරයෙන් කිපිලා ද්වේෂය සකස් කරා රජතුමා ඒ බිරිඳගේ මාලිගාවට යන දවසේ ඒ සේවකයින් දාලා ඒ ඇඳේ කහඹිරිය ගාලා. ඒ නිසා ඒ දේවිය අප්‍රමාණ පීඩාවට පත් වෙලා. එහි අකුසල් විපාකය නිසායි මේ ජීවිතේ මෙයාට මේ ආකාරයෙන් චර්ම රෝගයක් වැළඳුනේ කියලා එයා දැක්කා.
දැකලා ඊට පස්සේ ආ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා නැගිනියට කියන්න නැගිනියගේ තියෙන රත්තරම් බඩු විකුණලා අනුන්ගේ සල්ලි අරන් නෙමෙයි එයා ළඟ තියෙන රත්තරම් බඩු සියල්ලම විකුණලා ස්වාමින් වහන්සේලාට සංඝයාට දානශාලාවක් හදලා පූජා කරන්න කියලා ඊට පස්සේ නැගිනියාගේ රත්තරම් බඩු ඔක්කොම විකුණලා දානශාලාවක් හදලා පූජා කරනවා ඉන් පස්සේ නෝනා ඒක අතුරුදාන් වෙලා යනවා ඒ කර්ම රෝගේ අහිමි වෙලා යනවා එනිසා එවනේ කර්ම රෝගයෙන් තියෙනවනම් අපි බෙහෙත් කරලා හොඳ වෙන්නේ නැති රෝග බාධ තියෙනවනම් ඒවා හුඟක් වෙලාවට කර්ම රෝග ගණනටයි වැටෙන්නේ එවැනි දේවල් නොවනා කුසලයේ තුලින්මයි අපි යටපත් කරගන්න කුසලයේ තුලින්මයි ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අතීත කර්මයක් නිසා සොරුන්ගෙන් පහර කෑමට ලක්වනවා ඒ ආකාරයට මුගලන් මහරහතන් වහන්සේට පහර දුන් සොරුන්ට ආනන්තරිය පාප කර්මයක් තුනාද ස්වාමීන් වහන්සේ එහේ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ බුදු ආනන්තරිය පාප කර්ම සිද්ධ වෙන්නේ නැති ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ පිරිනවන් පානවනේ ඒ පාප කර්ම නිසා ඒ නිසා ඒගොල්ලන්ට ආනන්තරිය පාප කර්ම සිද්ධ වෙනවා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මුගලන් මහරහතන් වහන්සේ පෙර සිද්ධ වෙච්ච අකුසල කර්මයක් නිසා සොරුන්ගෙන් පහරක පිරිනවන් පානවා එම පහර දීමට සොරුණුත් සම්බන්ධ වෙලා ඒ සොරුණුත් ආනන්තරිය පාප කර්මයක් සිද්ධ කර ගන්නවා. එහෙම තමයි ලෝකේ නෝනා. එක්කෙනෙක් අකුසලයක් විපාක දෙනකොට තව කෙනෙක් අකුසලයක් රැස් කරනවා. ඒක තමයි ලෝකේ කියන්නේ. මං කිව්වනේ තව නර්මදා නදියේ වැලිකඩ සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා කියලා. ඒසා ලෝකයේ දීර්ඝයි. ලෝකේ පවතින ඕනේ. සතර අපායන් පිරෙන්න ඕනේ. අබුද්ධෝත්පාද කාලවල එනකොට සතර අපායන් පිරෙනවා. බුද්ධෝත්පාද කාලේ එනකොට දිව්‍යතල පිරෙනවා. මේවා පිරිපිරි මේවා හිස් වෙවි මේ ලෝකේ ගලාගෙන යනවා. ලෝකේ ගලාගෙන යන්නේ මායා ලෝකේ නිර්මාණය කරලා තින්නේ කෙනෙක් අකුසලයක් කරනකොට විපාක දෙනකොට තව කෙනෙක් අකුසලයක් රැස් කරනවා. ඒතර අලුතෙන් අකුසලේ රැස් කරන්නේ කුමක් නිසාද? දුස්සීල භාවය නිසා. අදුස්සීල භාවය නිසා කෙනෙක් අකුසලයක් විපාක දෙද්දි තව කෙනෙක් අකුසලයක් ලෝකේ නිර්මාණය වෙලා තින්නේ එහෙමයි. ලෝකේ මේ ගලාගෙන යන්නේ ওই ක්‍රමයට තමයි. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ අකුසලයක් විපාක දෙනකොට තව කට්ටියක් අකුසලයක් අත් කරගන්නවා. ඉතින් ඒ නිසා දැන් ඒ අය අවීචේ ඉන්නවා ඉතින්. තේන. ඒක දුක් විඳලා ඉන්නේ නැහැ ඉතින්. ඉතින් ඒ වගේ තමයි නෝන ලෝකයේ ගොඩ නැගිලා තින්නේ ඒකයි. ඒකයි බුදුරජාණන් වහන්සේගෙන් රූපය මාරය හැටියට දකින්න කියලා. කොයි රූපේ ගුණත් අපිට ඒ තුලින් අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. හිත මාරය හැටියට දකින්න කියනවා. සිත නිසා සකස් වෙන්නා වූ සිතුවිලි නිසා කොයි මොහොතේ අපිට අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒක එවිනි ආකාරයට තමයි ලෝකයේ ගොඩ නැගිලා තියෙන්නේ. ලෝකේ ගලාගෙන යන්න ඕනේ, ලෝකේ පවතින්න ඕනේ, ලෝකේ නිමා වෙන්නේ නැහැ, හිස්වීමක් නැහැ, නැවතීමක් නැහැ. ඉතින් ඒ ආකාරයෙන් නෝන ලෝකේ ගලාගෙන යනවා. එක්ව පින් දෙමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ මොහොතේ ඈත වනපෙතක වීර්ය කරමින් සත්‍ය දකින්නට උත්සාහ කරන උන්වහන්සේගේ උතුම් අරමුණ ඉතාමත් ඉක්මනින් සාක්ෂාත්